හරි මෙන්න මේ පේන මේ වගේ පොසිලයක් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ මේ ගල් තලාවක් මත ওই ගල් තලාව හැදෙන්නේ මේ ගලක් හැදෙන්නේ මේ ගිනි කඳු විපිරීමක් නිසා ගලාගෙන යන ලාව වලින් ඒතොර ඒක බාගෙට වේලියා තියෙද්දි ඕක උඩින් ගිහිල්ලා තියෙනවා ඒතොර එයාගේ පාසල් ලකුණ එහෙමම හිටලා ඕක එහෙමම සිසිල් වෙනකොට ගලක් බවට පාසානය බවට පත් වෙනවා ඒ ඔවත් පොසිල විදියට තමයි සලකන්නේ එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් මේ එක එක පෘථිවියේ විවිධ අවදිවලදී හැදිච්ච පොසිල ඔන්නෝයි රූප නිකන් ඒක සත්‍යයක් නෙමෙයි ඔක නිකන් කාටුන් වගේ රූපයන්. එතකොට ඔන්නෝයි විදියට එක එක ස්තරවල හමු වෙනවා විවිධ අවදිවලට අයත් පොසිල. එතකොට ඔහුගේ යටින්ම තියෙන අවදිය ගත්තොත් එහෙම යටින්ම හම්බෙන ඒවා තමයි මේ ඈතම අතීතේ වනේ. උඩහරියෙන් හම්බෙන ඒවා සාමාන්‍යයෙන් මෑත කාලේ ඒ කියන්නේ මෑත අතීතයේ ඒවා ඒ විදිහට නිකන් දල වශයෙන් ගන්න පුළුවන් ඒක ඉතින් වෙනස් වෙනවා සමහර විට මේ යටම තියෙන එක යම් කිසි භූමිකම්ප අවස්ථාවකදී උඩට මතු වෙලා පොසිල මතු වෙන්න පුළුවන් එතකොට ඒක උඩම තියෙන්නත් පුළුවන් නේ ඒක වෙනස් වෙනවා හරි කොහොමරි යටට යන්න සාමාන්‍යයෙන් පොසිල වල වයස වැඩි වෙනවා එතකොට කොහොමද මේ පොසිල එතකොට මෙන්න මේ ඔක්කොටම කියන්නේ පොසිල මේ ඔක්කොටම පොසිල. ඒතර අපි පොසිලයක් කියන එක මෙන්න මෙහෙමයි අර්ථ දක්වන්නේ. පොසිලයක් කියලා කියන්නේ යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච. හරි? යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච. ඒ කියන්නේ ඒක මැලියම් තුල වෙන්න පුළුවන්, අයිස් තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාෂාණයක් ඇතුළේ අර වගේ වෙන්න පුළුවන්. හරි, එන්නේ විදියට. යම් ආකාරයකට සංරක්ෂණය වුණු මේ ජීවියෙකු හරි ජීවියෙකු يعني සම්පූර්ණ එක්කෙනා වෙන්න පුළුවන් සම්පූර්ණ ජීවියා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජීවිගුගේ කොටසක් ජීවි දේහ කොටසක් කෑල්ලක් වෙන්න පුළුවන් හරි සම්පූර්ණ එක්කෙනාම නෑ එයාගේ කෑල්ලක් තියෙනවා ඒ වගේ යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියෙකු ජීවි දේහ කොටසක් හෝ එහෙම නැත්නම් එයාගේ සලකුණක් දැන් අර පා සලකුණ වගේ සලකුණක් අන්න ඒ වගේ මම ඔය කියපු ಜಾති තුන සංරක්ෂණය වෙලා තියෙන ප්‍රදේශයකට තමයි පොසිලයක් කියන්නේ. හරි. සංරක්ෂණය දැන් අපි කියන්නේ ඔය අට කට්ටරනේ පොසිලිය කියලා. ඒව නෙමෙයි මේ සංරක්ෂණය වෙලා තියෙන ප්‍රදේශය. ඒකට කියනවා පොසිලයක් කියලා. එහෙම තමයි ඒක අර්ථ දක්වලා තියෙන්නේ. ඔයගොල්ලන් ඩිස්කනෙක්ට් වෙනවා වගේද මේක? බා කැඩි කැඩි දැහෙන්නේ. හරි. නෑ සර්. හරි. එහෙනම් අපි ඔන්න ඔය විදිය තමයි පොසිලිය අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර පොසිලියට ඔය ඔක්කොම ආйти. හරි මම නැවත එක පාරක් කියන්න ඊට පස්සේ ලියමු යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවි දේහයක් ජීවි ජීවියෙකු ජීවි දේහ කොටසක් හෝ ජීවියෙකුගේ සලකුණක් සංරක්ෂණය වෙලා තියෙන ප්‍රදේශයකට අපි කියනවා පොසිලයක් කියලා හරි එහෙම තමයි අර්ථ දක්වලා තියෙන්නේ එතකොට විභාගෙන් නම් මෙච්චර කල් එකට අහලා නැහැ පොසිලයක් කියන කොහොමද කියලා හරි මෙතන ලියන්න මෙහෙම මෙන්න මෙතන පොසිල යනු කියන තැන මෙහෙම ලියන්න පොසිල යනු යම් ආකාරයකට සංරක්ෂණය වුණු හරි යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියෙකු යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියෙකු කමා ජීවි දේහ කොටසක් යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියෙකු කම ජීවි දේහ කොටසක් හෝ ජීවියෙකුගේ සලකුණක් පවතින ප්‍රදේශ ජීවියෙකුගේ සලකුණක් පවතින ප්‍රදේශ පොසිලයක් වේ. ජීවියෙකුගේ සලකුණක් පවතින ප්‍රදේශ පොසිලයක් වේ. හරි. මම ඔයගලන්ට පොඩි විනාඩි දෙක තුනක පොඩි වීඩියෝ එකක් පෙන්වන්නම්. පොසිල ගැන
බලමුකෝ. ඔය තියෙන විවිධායුරින් හම්බෙච්ච කේක විදිය පොසිල ඔය තියෙන පාෂාණයක තිබිලා හම්බෙච්ච පොසිල යන්නේ ඔය පේනවනේ ගල් තලාවක් මත ඔය ට්‍රේස් පොසිල් කියන්නේ ඒගොල්ලන්ගේ සලකුණු කියන එක. ඕකත් පොසිලියක් තමයිනේ. ආවෙ තින්නේ ඔය මැමත් ගියේ හම්බෙච්ච අර මම කිවි අයිස් ඇතුලේ තිබිලා හම්බුණායි කියලා. ඒතොර ඒ අයිස් ඇතුලේ තිබිලා හම්බෙලා තියෙන්නේ මේ ඔන්න ඔය වගේ. ඕක තමයි ඔය මැමත් පොඩි කෙනෙක්. හරි. උතින්නේ අර රෙසින මේ ශාකවල තියෙන මැලියම් ඒ වගේ දුම්මල වගේ දේවල් ඇතුලේ තියෙනවා. ඒ වගේ එකක් ඇති වෙන්නේ ওই විදියට. ඔය අර ස්ථිති විද්‍යුතය ඇම්බර් කියලා ගන්නෙත් ඕක තමයි. ඇම්බර් පාෂාණ කියලා ගන්නෙත් ඔය වගේ මේ මැලියම්. දැන් ඔය තියෙන්නේ මේ බලන්නකෝ ඒක. ඔය තියෙන්නේ ශාක. ශාකවල මුකුත් ඉතුරු වෙන තරම් දෙයක් නැහැ. ඒකේ වුණාට ඒකේ හැඩය පොසිලේ විදියට පැඳිලා තියෙනවා. මං හිතන්නේ මඩ අතර වගේ. ඔය ගල්ලඟුරු පතල් වලින් පොසිල් හම්බෙනවා. හරි. පාෂාණ ඇතුලේ තිබිලා හම්බෙනවා ඔය වගේ. මෙමත් පොසිල් එක මඩ ඇතුලේ තියලා හම්බෙන් මඩ. ඔය පාද සලකුණු මිනිස්සුන්ගේ කත් පොසිලයා. හරි. ඔන්න ඔහොම තමයි එක එක ජාති පොසිල තියෙනවා. දැන් ඔගොල්ලෝ දැක්කනේ පොසිල හම්බු වෙන විවිධ ස්ථානත් එතන ඔගලන්ට පැහැදිලි වෙන්නේ නැති එක එක තැන්වල තියෙනවානේ. ගල් තලාවල තියෙනවා,
පාෂාණ ඇතුළේ, ඒ කියන්නේ පාෂාණයක් ඇතුළේ තියෙන්න පුළුවන් අර විදියට. මැටි ඇතුළේ තියෙන්න පුළුවන්, ගල් අඟුරු ඇතුළේ තියෙන්න පුළුවන්, අයිස් ඇතුළේ තියෙන්න පුළුවන්, අර වගේ ඒ වගේ විවිධ ස්ථානවල තියෙනවා. හරි. ඔතන ලියන්න, ඔතන පොසිල සුරක්ෂිතව පැවති හමුවුණු ස්ථාන කියලා තියෙනවා. අපි ඒ ටික ලියමු. ඔතන ලියන්න පොසිල සුරක්ෂිතව හමු ස්ථානවලට මෙහෙම ලියන්න. මඩතුල තියෙනවා. මඩතුල එහෙම මඩ ඇතුලේ ඉඳලා පොසිල හම්බෙලා තියෙනවා. ඊළඟට පාෂාණ තුල, අර පතුරු ගැලවිලා යද්දි, අවුවට පතුරු ගැලවිලා යද්දි පොසිලේ මතු වෙනවා පාෂාණ තුල. ඊළඟට ගිනිකඳු අලු තුල, ගිනිකඳු වල අලු තියෙන ඒ ප්‍රදේශවල හම්බෙලා තියෙනවා ගිනිකඳු අලු තුල. ඊළඟට ගල්ලංගුරු නිදිවල, හරිද, ගල්ලංගුරු නිදිවල තිබිලා හම්බෙලා තියෙනවා. ඊළඟට තව තියෙනවා මේ අයිස් තුල, ඒ කියන්නේ ග්ලැසියර තුල හම්බෙලා තියෙනවා. ඊළඟට අර පාෂාණ තුල කියලා අපි ලිව්වානේ, පාෂාණ වල නම් මේ අර පාසලකුණුත් ඒ පාෂාණ වල තමයි හම්බෙන්නේ. ඊළඟට තව තියෙනවා පීට් නිදි කියලා. පීට් නිදි කියලා තියෙන්නේ, ඒවා නම් එච්චර මම විස්තරයක් දන්නේ නැහැ. එහෙම පීට් නිදි කියලා තියෙනවා ඒවල, පීට් නිදි. අන්නේ පීට් නිදි ඇතුළෙත් තිබිලා හම්බෙලා තියෙනවලු පීට් නිදි. ඉතින් ඔන්න ඔය වගේ ස්ථානවල තමයි පොසිල හම්බෙන්නේ. ඕගොල්ලෝ දැක්කනේ හම්බෙලා තියෙන පොසිල එක එක ජාති දැක්කා. එතකොට ඒ වගේ පොසිල හැදෙන්න පුළුවන් විදි ටික තමයි ඊළඟට තියෙන්නේ. සංරක්ෂිතව පැවති ස්ථාන ඕවා තමයි. දැන් මේ මෙන්න මේ වගේ මේවා තමයි පොසිල. මේ ඔක්කොම පොසිල. මේවා ගැන පොඩි විස්තරයක් අපි ලියමු. දැන් මෙන්න මේ වගේ පොසිලයක් මේ පළවෙනි එක තියෙන්නේ. මේ ජාතියේ පොසිලයක් ඇති වෙන්නේ මෙහෙමයි. දැන් ඔය සතා මැරුණට පස්සේ එයාගේ අස්ති කොටස් ටික පොළොවට එකතු වෙනවා. පසුව ඒ පොළොවට වැහිලා ගිහිල්ලා ටික කාලයක් යද්දි මේ ඔය අස්තියේ යම්කිසි කොටසක් දිරා යනවා. හරිද? ඔය වගේ පොසිලයක් ඇති වෙන විදිහ මම මේ කියන්නේ. ඔය එයාගේ අපි හිතමු අස්තිය කියලා. අස්තියේ පොළොවට යට වුණාට පස්සේ අස්තියේ කොටසක් දිරලා යනවා. ඒ කියන්නේ කොහේ හරි තැනකින් දිරලා යනවා. දිරලා ගියාට පස්සේ මේක ඇතුළට එකතු වෙනවලු මේ රොන් මඩ. මේ දිරලා ගියපු තැනින් අස්තිය ඇතුළට රොන් මඩ පිරෙනවා. පොළොව යටනේ මේක තියෙන්නේ. පිරිලා පිරෙනවම. හරි. පිරිලා ඉවරලා මේක තවදුරටත් කාලේ පොළොවේ ඇතුළේනේ මේවා ටිකට කියන්නේ. එතකොට අධික පීඩනය නිසා මේක තද වෙලා මේ අස්තිමය ඇතුළේ තියෙන රොන් මඩ වටේ තියෙන අස්තිය අස්තිමය මේ වගේ පාෂාණයක් වගේ හැදෙනවා. එතකොට ඒ වගේ එකක් තමයි ඔය ඔතන තියෙන්නේ. යම් කිසි කොටසක් දිරලා ගිහිල්ලා ඒක ඇතුළට රොන් මඩ පිරිලා අධික පීඩනයකට ලක් වෙලා තද වෙලා මේ වගේ අස්තිමය පාෂාණ හැදෙනවා. ඒ වම ඇදිච්ච එකක් තමයි ඔය තියෙන්නේ. හරි. මේවට මේ ජාතිය වටත් පොසිල කියලා කියන්නේ. අපි එහෙනම් ඒක පොඩ්ඩක් ලියලිමු. ඔය පළවෙනි ආකාරය. මෙහෙම ලියන්න උතන පොසිල සඳහා නිදසුන් කියලා තියෙනවානේ. මේක ලියන්න මෙහෙම මෙතන රූල් වල ලියන්න මෙහෙම. අස්තියේ මෙහෙම ලියන්න, අස්තියේ යම් කොටසක් දිරාපත් වී අස්තියේ යම් කොටසක් දිරාපත් වී අස්තිය තුලට රොන් මඩ ඇතුළු වී අස්තිය තුලට රොන් මඩ ඇතුළු වී තව දුරටත්
පීඩනයකට ලක්වීමෙන් තවදුරටත් පීඩනයකට ලක්වීමෙන් අස්ථිමය පොසිලයක් සෑදේ. අස්ථිමය පොසිලයක් හැදෙනවා. හරිද? එතකොට දැන් ඔය විදියට දැන් මේ නම් තියෙන්නේ අස්තියක්. ඔය විදියට ඇති වෙන්න පුළුවන් දතක් වගේ එකක්, ලොකු දතක්. ඒ වුණත් අර මැමත්ගේ වගේ අපි කියන්නේ දලන කියන්නේ ඒ වගේ මේ ඇත්තාගේ තියෙන වගේ දලනදී අන්න ඒ වගේ එකක් ඔය විදියට ඇති වෙන්න පුළුවන්. හරි. ඔතන මේ හරි නැවත ලියන්න පොඩ්ඩක් ඉඩ තියෙනවානේ. මේ ආකාරයට සකස් මේ ආකාරයට සකස් වුණු අස්ති මේ ආකාරයට සකස් වුණු අස්ති කමාවක් දාන්න. දත් දත් කමාවක් දාන්න. කවච හමු වී ඇත. අස්ති දත් කවච හමු වෙලා තියෙනවා ඔය විදිහට හැදිච්ච. ඔය එක ටයිප් එකක පොසිල්. මේවා මේ මේ ප්‍රශ්න කරන්න තරම් එහෙම ලොකු තැන් නෙමෙයි. ප්‍රශ්නයක් අහන්න බෑනේ ඔයගේ තැනකින්. හරිද? නිකන් ඕගොල්ලන්ගේ දැනුමට නිකන් දැනගන්න. ඊළඟට මේ තියෙන්නේ තව පොසිල జాතියක්. හරිද? දැන් මේකයි මේකයි වෙනස්. මේකේ මේ ඕගොල්ලන්ට පේනවා දැන් මේක නම් අස්ති වගේ කොටස් තියෙනවා. අස්ති මේ වැලි රොන් මඩ පිරිලා හැදෙන එක තමයි උඩ තියෙන්නේ. මේකේ එහෙම මොකුත් පේන්නේ නැහැ. අස්ති අස්තියක් පේන්නේ නැහැ. ওই වගේ එකක් හැදෙන්නේ මේමයයි. ওই මාළුවා ওই මාළුවෙන් ඉන්නේ. ওই වගේ මාළුවාගේ සත්තු මැරුණාම මඩ තුල තමයි තැම්පත් වෙන්නේ. හරිද? මොකක් හරි හේතුවකට ඉතින් හැම මැරෙන හැම එකම පොසිලයක් වෙන්නේ නැහැ. මඩ තුල තැම්පත් වෙලා කොහොමරි මඩ ඇතුළට යන්න ඕනේ. එතකොට කාලයක් ගියාට පස්සේ ඕකේ ওই මඩ ඇතුලේ තියෙන සතාගේ මේ බෝඩ් එක සම්පූර්ණ මඩ නම් මේ සතාගේ හැඩයට තියෙන සතා මේ දිරාපත් වෙනවා. දිරාපත් වෙලා මේ මඩ ඇතුලේ මෙයාගේ දිරාපත් වෙන කොටස් ටික වායු විදිහට පිට වෙලා යනවා. එතකොට දැන් මේක ඇතුලේ මේ තියෙන්නේ හිස් කුහරයක්. හරිද? මේ හිස් කුහරයට පිරෙනවලු සිලිකා වැලි. يعني වැලි පිරෙනවා. සිලිකා වැලි. වැලි පිරিলা මේක මේ කුහරය ඇතුළේ يعني වේලිච්ච මඩ වෙන්න ඕන නැත. මේක නැත්තම් කඩාගෙන වැටෙනවානේ. ඉතින් මඩ වේලෙද්දි මේක ඇතුළේ සිලිකා වැලි පිරෙනවා. පිරিলা මේ සතාගේ හැඩයට වැලි වලින් පොසිල් එකක් හැදෙනවා. වැලි තියෙන දැන් උතන මුකුත් නැහැ. හැඩේ තියෙන හැබැයි ඇතුලේ මෙයාගේ හැඩේට වැලි තියෙන. ඔය වගේ දේවල් හම්බෙනවා. හරි. ඒක අස්ති මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එයාගේ සම්පූර්ණ ශරීරයම තිරාපත් වෙලා වායු විදියට පිට වෙලා ගිහිල්ලා ඒ හිස් අවකාශයට එයාගේ හැඩේ තියෙන අවකාශයට වැලි පිරিলা මේ විදියට හැඩේ හැදෙනවා. හරි. ඔය තවත් පොසිල වර්ගයක් හමු වෙන. ඔතන ලියන්න මෙහෙම මෙම ලියනකො මඩ තුල තැම්පත් වූ පොසිලේ ඔය දෙවනි එක ගාව ලියන්න. මඩ තුල තැම්පත් වූ මේ මඩ තුල තැම්පත් වූ ජීවියාගේ දේහය මඩ තුල තැම්පත් වූ ජීවියාගේ දේහය දිරාපත් වී දිරාපත්ති වායු ලෙස ඉවත්තේ. වායු ලෙස ස පොඩ්ඩක් ආයි කියනකෝ. මඩ තුල තැන්පත් වූ ජීවියාගේ දේහය දිරාපත්ති වායු ලෙස ඉවත්තේ. වායු ලෙස ඉවත්තේ. දිරාපත් වෙලා ඒක දේහේ කොටස් ඉතුරු වෙන්නේ නැහැ. වායු විදියට අයින් වෙලා යනවා. වායු ලෙස ඉවත් වෙයි. ඊළඟට ඊළඟ
ඔතනම ලියාගෙන යන්න. ජීවියාගේ දේහයේ හැඩයට ඔයතනම ලියන්න. ජීවියාගේ දේහයේ හැඩයට සෑදුණු කුහරය තුළට ජීවියාගේ දේහයේ හැඩයට සෑදුණු කුහරය තුළට සිලිකා වැලි පිරි සිලිකා වැලි පිරි අධික පීඩනයකට ලක්වීමෙන් සිලිකා වැලි පිරි අධික පීඩනයකට ලක්වීමෙන් පොසිලේ සෑදේ හරි පොසිලේ සෑදේ ඉතින් ඔය වගේ පොසිලක් තියෙනවා හරි ඊළඟට මේ මේ ඊළඟ ආකාරයේ මේ ගහෙන් ආපු අර මැලියම් නැත්තම් අපි ඒවට කියනවා රෙසින කියලා හරිද රෙසින ඇතුලේ හිර වෙලා ඒ ජීවියාගේ දේහය ওই විදිහට හැදෙනවා එතන ලියන්න මෙහෙම ශාක වලින් පිටතට පැමිණි රෙසින වල රෙසින කියලා ඒවට කියන්නේ ශාගවලින් පිටතර පැමිණි රසිනවල රසින තුල තැම්පත් වූ ජීවීන් හරි ශාගවලින් පිටතර පැමිණි රසිනවල තැම්පත් වූ ජීවීන් ලෙස ජීවීන් ලෙස පොසිල හමුවේ හරි තොරවට කියන මැලියම් දුම්මල එහෙමත් කියනවා ගස් වලින් එන බ්‍රෙසින කියලා කියන්නේ මැලියම් නැත්නම් දුම්මල එහෙම කියලා කියනවා හරි ඊළඟට ඊළඟ ආකාරයේ තමයි මේ ඊළඟට හම්බ වෙන පොසිල జాතිය මේක මෙතන රූපයන් නැහැ නිකන් අයිස් ටිකක් තියෙන්නේ මෙතන ලියන්න මෙහෙම ග්ලැසියර තුල ග්ලැසියර තුල තැන්පත් වූ ජීවි දේහ පොසිල ලෙස හමුවේ ග්ලැසියර තුල තැන්පත් වූ ජීවි දේහ පොසිල ලෙස හමුවේ උදාහරණ ලියන්න මමත් උදාහරණ මමත් එතකොට මේ ඒ જાති ඒවා ඊළඟට මේ අන්තිම එක ලියන්න මෙහෙම ගල්තලා වැනි ස්ථානවල සටහන් වූ ගල්තලා වැනි ස්ථානවල සටහන් වූ පාසලකුණු පාසලකුණු පොසිල ලෙස හමුවේ ඕම හම්බ වෙනවා හරි ඉතින් ඕ වගේ එක එක ආකාරي තියෙනවා අපිටත් ඕනනම් පුළුවන් අපිට තියෙන පොඩි ක්‍රියාකාරකමක් පොසිලේක ආකෘතියක් හදන්න පොසිලේක ආකෘතියක් හදන්න ඒක හදන්න හරි පහසුයි අපිට ඕන වෙනවා මැටි මැටි ටිකක් අරගෙන අපි අපිට පුළුවන් පොසිල් එකක ආකෘතිය හරි අත්ත පොසිලයක් හදන්න බෑනේ අපි අර ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන ඒකෙන් භාගයකට මැටි පුරවනවා භාගයකට මැටි පුරවනවා මැටි පුරවලා අපි මොකක් හරි සතෙක් හරි එහෙම නැත්නම් අපි හිතමුකෝ දැන් අර අපේ මම මොරටු වෙන ඉස්කෝලේ එතකොට ඒ පැත්තේ අර බීච් එකට ළඟයිනේ ළමයි ලස්සනට හදාගෙන ඒගොල්ලෝ අර බෙල්ලෝ ඉන්නේ අන්න ඒව තමයි ගන්නෙ බෙල්ලෙක්ගේ කවචයක් ගන්න අරගෙන මේ මැටිවල ඔබනවා
එබුවට පස්සේ ඔබලා ඔබලා තද කරලා ඒ සලකුණ මේ මැටි වල තියා ගන්නවා. එතකොට ඒ සලකුණ ඔහම ලස්සන්ට මේ හිටිනවා ඒකේ. ඔහම ඔය වගේ මැටි මත ඒ සලකුණ සටහන් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කුඩට දානවා. දැන් මැටි වල මේ සලකුණ තියෙනවා. අපිට ශාක පත්‍රයක් වුණත් ගන්න පුළුවන් මේක තද කරලා ඒකේ සලකුණ තියා ගන්නවා. ඊට පස්සේ මේකට දානවා මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඒක වතුරේ දිය කරලා හදා ගන්න පුළුවන්. පොඩ්ඩක් අරගෙන ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දිය කරලා ඉතුරු භාගයට දානවා. ඉතුරු භාගේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් පුරවනවා. එහෙම නැත්නම් අපිට බයින්ඩින් ගම් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න එහෙම කරලා පැය දෙක තුනක් තිබ්බට පස්සේ අපිට මේ අදාළ පොසිලේ ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ප්ලාස්ටික් කෝප්පේ කපලා මේ මැටි ටික සුද්ධ කරලා ගත්තාම මේක පොසිලයක් වෙනවනේ. අනිත් පැත්ත හැරවු ගම මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හැදිච්ච ලස්සන පොසිල් එකක් එනවා. මේ බලන්නකො මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අවසානයේදී අපිට පේන්නේ. ඔන්න ඔය විදිහට පේනවා ලස්සනට. ඒක ලොකු දෙයක් නෙවෙයි නේද මම ඔක. ක්ලේ කියන්නේ ඉංග්‍රීසියෙන් ක්ලේ කියන්නේ මොනවාද? මැටි වලනේ. සිංහලෙන් ක්ලේ කිව්වම අර ඔන්න ඔයගේ මොනාරි ගන්න පුළුවන්. ඔයගේ අහන්න පුළුවන් ඔය වගේ දේවල් වලින් නිකන් අහන්න පුළුවන්. ඔයා පාසලේදී නැත්තම් ගෙදරදී පොසිලයක් නිර්මාණය කරන්න මොනවාද යොදාගත්තු ද්‍රව්‍ය? මැටිනේ, මැටි. ඊළඟට සතෙක්ගේ කවචයක්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්. අන්න ඒවා තමයි නිකන් අහන්න පුළුවන් ඈ. ඉතින් ලස්සන්ට පොසිල් එක හැදෙනවා. ඔගලොත් බලන්න, හදලා බලන්න. මේ වේලු නම් පොසිලේ වෙනවා. මැටි ටික අයින් කරලා ගන්න තියෙන. පැය දෙකක් විතර තිබ්බාම ඔක ගල් වෙනවා. නොපොසිලේ හරි. එතකොට මේ විදිහට හදන්න පුළුවන්. එතකොට අපේ පන්ති ඉස්කෝලවල එහෙම ළමයින්ට දැන් 9 වසරට කිව්වොත් එහෙම අභ්‍යාසයක් තියෙනවා හිට කරගෙන එන්න කියලා. ඒක කරගෙන එන්නේ නැහැ. ඊට පස්සේ දැන් කිව්වොත් පොසිලයක් ඔන්න ඔය විදිහට හදාගෙන ඉන්න කියලා පෙන්වනවා. පොසිල එනවා 100ක් විතර ගේනවා පොසිල. ඒව කරනවා. හරි, ඒ වගේ තමයි. හරි, එහෙනම් ඔතන පොඩ්ඩක් ලියන්න මේ ඊළඟ කොටස. මේව ලියන්න. ඊළඟට තියෙනවා ඔන්න ඔතන ආදර්ශ පොසිලයක් නිර්මාණය කිරීම කියලා. ඕක අපි මෙහෙම කෙටියෙන් ලියමු.
මෙහෙම ලියන්නකෝ. ප්ලාස්ටික් කෝප්පයක ප්ලාස්ටික් කෝප්පයකට මැටිපුර භාගයක් අර්ධයක් ප්ලාස්ටික් කෝප්පයකට අර්ධයක් පමණ නැත්නම් භාගයක් පමණ නැත්නම් අඩක් පමණ ප්ලාස්ටික් කෝප්පයකට අඩක් පමණ මැටි පුරවා ප්ලාස්ටික් කෝප්පයකට අඩක් පමණ මැටි පුරවා සපයාගත් අපි මෙහෙම ලියමු කවචේ කවචයක් කියලා මම ලියන්න කවචේ සලකුණ ප්ලාස්ටික් කෝප්පයකට අඩක් පමණ මැටි පුරවා සපයාගත් කවචේ සලකුණ මැටි මත මැටි මත සටහන් කර ගැනීම මැටි මත සටහන් කර ගැනීම හරිද මැටි මත සටහන් කර ගැනීම හරිද ඉන්පසු ඉතිරි අර්ධය හරි ඉතිරි අර්ධය ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් පුරවා උතන උඩ තියෙනවා ලියන විදිය ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් පුරවා පැය කීපයක් වියලා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් පුරවා පැය කීපයක් වියලා දැන් බයින්ඩින් ගම් ගන්නත් පුළුවන් හරි පැය කීපයක් වියලා පොසිලේ ඉවතට ගැනීම එක ගන්න ඉදී අපි අවශ්‍ය නැහැනේ කෝප් එක අපලා මැටි අයින් කරලා ගන්න ඕනේ පොසිලේ ඉවතට ගැනීම හරි ඕක තමයි එහෙනම් පොසිලේ හදන්නේ ඕම ඔකේ මතක තියාගන්න අවශ්‍ය දේවල් කීපයක් විභාගයට අහන්න පුළුවන් ඊළඟට මේ අපිට ඊළඟ කොටස තියෙන්නේ මේ ජීවමාන පොසිල එතකොට මේ මොනාද මේ ජීවමාන පොසිල කියන්නේ ඒක මෙන්න මෙහෙම එකක් දැන් අපේ ගෙදරත් ඉන්නවා ජීවමාන පොසිල හරි ඒ කියන්නේ මේ සමහර සත්තු ඉන්නවා සමහර ජීවීන් ඉන්නවා සත්තු විතරක් නෙමෙයි ශාකත් තියෙනවා ඒවා වසර මිලියන ගාණක් තිස්සේ හරිද වසර මිලියන ගාණකට පෙරත් පැවතිලා තියෙනවා හරිද ඉඳලා තියෙනවා ඒගොල්ලෝ වසර මිලියන ගාණකට පෙරත් ඉඳලා තියෙනවා තාමත් ඉන්නවා හරිද ඔය වසර මිලියන ගාණක් ගෙවාගෙන එද්දී විවිධ දේශගුණික විපර්යාසවලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා හැබැයි තව පාරිසරික වෙනස් වීම වලට මුහුණ දෙන්න වෙනවා හරි වසර මිලියන ගාණක් තිස්සේ පැවතගෙන එනවා පාරිසරික වෙනස් වීම වලටත් ලක් වෙනවා මුහුණ දෙනවා දේශගුණික වෙනස් වීම වලටත් ලක් මුහුණ දෙනවා හැබැයි ඒගොල්ලන්ගේ අර අතීතයේ පැවති ලක්ෂණ තියෙන අතීතයේ පැවති ලක්ෂණ එලෙසම තියාගෙන තාමත් ඉන්නවා වෙනස් වෙන්නේ නැහැ උදාහරණයක් තමයි කැරපොත්ත වසර මිලියන ගානකට පෙරත් කැරපොත්තගේ පොසිල හම්බෙලා තියෙනවා ඒකයි දන්නේ කැරපොත්ත වසර මිලියන ගානකට කලින් හිටියයි කියලා උගේ පොසිලේ හම්බෙලා තියෙනවා පොසිලේ බැලුවාම පේනවනේ මොන වගේද කියලා ඒ දැන් ඉන්න එකා වගේම තමයි දැන් ඉන්න එකා වගේම තමයි ඒක වෙනස් වෙලා නැහැ මම කියන්නේ ගෙදරත් ඉන්නවායි කියලා
අන්න ඒ වගේ කට්ටියට අපි කියනවා ජීවමාන පොසිල කියලා. හරිද? ජීවමාන පොසිල තාමත් ඉන්නවා. වසර මිලියන ගානකට කල්ලොත් හිටියා දැනුත් ඉන්නවා. අන්න ඒ වගේ අයට අපි කියනවා ජීවමාන පොසිල කියලා. එතකොට තව ඉන්න ওই જાති අය. ගෙදරත් ගෙවල් අවටත් ඉන්නවා. බත් කූරා කියලා ඉන්නේ. බත් කූරාගෙත් පොසිලේ හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහටම පොසිලත් හම්බෙලා තියෙනවා. ඒ පොසිල වල වර්ෂය නිර්ණය කරලා බැලුවාම ඒ වසර මිලියන ගානකට කල්. තාමත් ඉන්නවා ඒ විදිහට. එයාගේ ලක්ෂණ වෙනස් වෙලා නැහැ. හරි. පෙරවැදි ලක්ෂණ එලෙසෙන්ම පවත්වාගෙන එනවා මේගොල්ලෝ. ඉතින් ඔය වගේ කෙනෙක්. ඊට පස්සේ තව ඉන්නවා මේ ඔගේ ওই රූපවල මම පෙන්නන්න සිලාකෑන්ත් කියලා සතෙක් මේ එයානම් මත්සෙක්. හරි. සිලාකෑන්ත්. එතකොට මේ සිලාකෑන්ත් කියන එක්කෙනත් ඒ වගේ කෙනෙක්. මේන් මෙයා මෙයාට කියන්නේ සිලාකෑන්ත්. මෙයාගේ මුලින්ම හම්බෙන්නේ පොසිලේ. පොසිලේ හොයාගන්නේ මුලින්ම වසර මිලියන 3ක් විතර පරණ අයලු කියලා හොයාගන්න ඔන්න ඔය හැඩේට පොසිලයක් හම්බෙනවා. පසුව හොයාගන්නවා 1938 මං හිතන්නේ 38 විතර මේ පොසිලේ හොයාගත්තට පස්සේ මෙයාගේ ඇත්ත ජීවියත් හොයාගන්නවා. ඇත්ත එක්කෙනා තාම ඉන්නවා දකුණු අප්‍රිකාවේ ඒ මුහුදු ප්‍රදේශයේ ඉන්නවලු. ඉතින් මේගොල්ලෝ බලන්න ඒ කාලෙත් හිටිය අදත් හිටිය තාමත් ඒ ලක්ෂණ වෙනස් වෙලා නැහැ. මේ ලංකා මෙයා මෙයාගේ නම සිලාකෑන්ත්. හරි. තව ඉන්නවා මේ දැන් මේ මෙයා මෙයාට කියන්නේ පෙනහළු මත්සයා කියලා. ඔගොල්ලෝ සමහරවිට ඔය ටීවී එකේ ඩිස්කවරියෙන් බලන දැකලාදී මඩ ඇතුලේ ඉන්න පුළුවන් මෙයාට පෙනහළු වලින් හුස්ප ගන්න පුළුවන්. ඒතකොට මෙයාගේත් පොසිල හම්බෙලා තියෙනවා. යන වසර මිලියන ගානකට පෙර ඉඳලා තියෙනවා. තාමත් ඉන්නවා වෙනස් වෙලා නැහැ. මේ ඉන්නේ ලංකාවේ ඉන්න තව සතෙක්. මෙයා මේ බෙල්ලෙක්. මෙයා බෙල්ලෙක්. මෙයා ඔකට කියන්නේ ලාම්පු බෙල්ලා කියලා. බලන්න අර ලාම්පු තියෙන ඉස්සර ලාම්පු එක හැඩේනේ. මෙයා ඉන්නේ ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ තියෙනවා තම්බේලගම් බොක්ක කියලා එකක්. අන්න ඒකේ මේ ඉන්නේ මේ ලාම්පු බෙල්ලා. මෙයාගේ පොසිල හම්බෙලා තියෙනවා. ඒ පොසිල වල වයස නිර්ණය කරාම ඈත අතීතේ ඉඳලා තාමත් ඉන්න වෙනස් වෙලා නැහැ. අන්තිමට කියන්න. ඊට පස්සේ තව මෙන්න මේ මේ ගහ. මේකට කියන්නේ ගිනි හොට මීවන සාකය කියලා. ඒකත් ඔය වගේ පොසිලයක්. ජීවමාන පොසිලයක්. තාමත් තියෙනවා අතීතෙත් තිබුණා. ඔගොල්ලෝ මේ ඕවා දැකලා ඇති ඔය මේ හග්ගල වගේ ගාඩන් වලට ගියාම ඔය වගේ මීවන ගස් තියෙනවානේ. පේන තියෙනවා. හරි. ඉතින් මේ කට්ටියට කියනවා අපි ජීවමාන පොසිල කියලා. මෙහෙම ලියන්න උදන ජීවමාන පොසිල මාතෘකාව යටතේ මෙතන ලියන්න. මෙහෙම ලියමුකෝ. මෙහෙම ලියන්න. වසර මිලියන ගණනාවක් තිස්සේ හරි ඔය ජීවමාන පොසිලයක් කියන එකේ අර්ථ දැක්වීම මම ලියන්නේ. වසර මිලියන ගණනාවක් තිස්සේ වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ දේශගුණික සහ පාරිසරික වෙනස්වීම් වලට ලක්වද වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ දේශගුණික හා පාරිසරික වෙනස්වීම් වලට ලක්වද වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ දේශගුණික හා පාරිසරික වෙනස්වීම් වලට ලක්වද අතීතයේ පැවති ලක්ෂණ අතීතයේ පැවති ලක්ෂණ වලින්